අයිබුවන් දුවේ පුතේ එහෙනම් අපි මේ අද කතා කරන්න යන්නේ කොහොමද සයන්ටිෆික් කැල්කියුලේටර් එක අපේ මේ SFT විෂය නිර්දේශයේ තියෙන කොටස් එක්ක එකතු කරලා පාවිච්චි කරන්න කියන වීඩියෝ මාලාවේ 7 වෙනි වීඩියෝ එක. ඉතින් අපි කලින් වීඩියෝස් වලදී කතා කරා පුතේ සයින් අගයන් කොහොමද කොස් අගයන් කොහොමද ටෑන් අගයන් කොහොමද ඕනම කෝණයකනේ සයින් කොස් ටෑන් අගයන් මේ සයන්ටිෆික් කැල්කියුලේටර් එක පාවිච්චි කරලා ගන්න කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ ඊළඟ වීඩියෝස් වලදී අපි කතා කරා ඔයාට මතක ඇති කොහොමද සයින් ඉන්වර්ස් අගයන් කොහොමද කොස් ඉන්වර්ස් අගයන් කොහොමද ටෑන් ඉන්වර්ස් අගයන් ගන්න කියන එක. ඉතින් එහෙනම් ඒ කොටස් ටික ඔක්කොම ඉවර වෙලා දැන් අපි මේ කතා කරන්න හදන්නේ මේ කැල්කියුලේටර් එක පාවිච්චි කරලා මූල අගයන් කොහොමද හොයන්නේ කියන එක. එතකොට පුතේ වර්ගමූලයක් වෙන්න පුළුවන්. එතකොට ඝනමූලයක් වෙන්න පුළුවන් ඒක. අන්න ඒ වගේ මූල අගයන් කොහොමද හොයන්නේ කියලා තමයි අපි මේ කතා කරන්න යන්නේ මේ වීඩියෝ එක ඇතුළත. එතකොට මේ මේකේ පුතේ අපිට දැන් සාමාන්‍ය කැල්කියුලේටර් එකක අපිට පුතේ හොයන්න පුළුවන් මේ වර්ගමූල අගයන් විතරයි. හරි. නමුත් මේ අපිට මෙන්න මේ Casio FX991 MX second edition කියන මේ scientific calculator එක පාවිච්චි කරලා අපිට පුළුවන් පුතේ ඝනමූල අගයන් හොයන්න. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා කිසියම් සංඛ්‍යාවක 4න් එකේ බලයනේ අපි දන්නවා ඝනමූලය කියන්නේ 3න් එකේ බලය. ඒතකොට ඒ වගේ 4න් එකේ බලයක් ඕනම සංඛ්‍යාවක 5න් එකේ බලයක් ඒ වගේ ගණනය කිරීම අපිට කරන්න පුළුවන් මේ කැල්කියුලේටර් එක පාවිච්චි කරලා. ඉතින් අපි බලමු කොහොමද සංඛ්‍යාවක මේ වගේ අපිට අවශ්‍ය ඕනම මූලාගයක් හොයන්නේ කියලා. හරි. එහෙනම් අපි යමු පුතේ අදත් වෙනද වගේම ගණන් කිහිපයක් එක්ක තමයි අපි මේ පාඩම මෙතනින් එහාට සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් එහෙනම් අපි බලමු පොඩි ගණන් දෙක තුනක් හදලා කොහොමද මේ මූලාගයන් මේ කැල්කියුලේටර් එක පාවිච්චි කරලා හොයන්නේ කියලා. එතකොට පුතේ මේ ඉතාම සරල ගණනක් මම මුලින්ම ඔයාත් එක්ක හදන්න පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි ගණන තියෙන්නේ. සමචතුරස්‍රයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 2100 නම් එහි පැත්තක දිග හොයන්න කියලා තමයි අපිට ගාණ කියන්නේ. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම අපිට කියලා තියෙනවා මෙන්න මෙහෙම සමචතුරස්‍රයක වර්ගඵලය අපිට දීලා තියෙනවා. දැන් සමචතුරස්‍රයක් කොහොම අපි දන්නවනේ කෝණ 4ම ඍජු කෝණ වෙන්න ඕන පාද 4ම සමාන වෙන්න ඕන. හරි. සමචතුරස්‍රය පුතේ අපිට වර්ගඵලය මේකේ දීලා තියෙනවා 2100යි වර්ග සෙන්ටිමීටර කියලා. හරිද? ඉතින් අපිට මේකේ පැත්තක දිග හොයා ගන්න ඕනේ. දැන් අපි දන්නවා කොහොමද සමචතුරස්‍රයක වර්ගඵලය එන්නේ කියලා අපි දන්නවනේ. රයිට්. එතකොට සමචතුරස්‍රයක වර්ගඵලය සමචතුරස්‍රයක වර්ගඵලය කියලා කියන්නේ පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිගනේ. පැත්තක දිග වැඩි කිරීම මොකද පැති ඔක්කොම සමානයිනේ. පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිගනේ. එතකොට පුතේ අපි දන්නවා අපි මේකේ පැත්තක දිග x කියලා. දැන් අපි මේකේ අහන්නේ පැත්තක දිග හොයන්න කියලා තමයි. අපිට වර්ගඵලය දීලා තියෙනවා. අපි මේකේ පැත්තක දිග x කියලා ගත්තොත් එහෙම මේකේ කොහොමද වර්ගඵලය එන්නේ පුතේ x ගුණ කිරීම x නේ. එතකොට x ගුණ කිරීම x කියලා එනවා. අපිට වර්ගඵලය අපිට මෙයාලා දීලා තියෙනවා 2100යි කියලා වර්ග සෙන්ටිමීටර වලින්. එතකොට පුතේ x ගුණ කිරීම x කියන්නේ අපි දන්නවා x වර්ගය. රයිට්. එතකොට අපිට එනවා පුතේ කීයද 2100යි කියලා x වර්ගය අගේ. දැන් අපි මේකෙන් x හොයාගන්න ඕනේ. ආරයිට්. අන්න ඒකට තමයි පුතේ අපි මේ වෙලාවේදී මෙන්න මේ සයන්ටිෆික් කැල්කියුලේටර් එක පාවිච්චි කරන්නේ. එහෙනම් පුතේ මේකේ x හොයාගන්නේ කොහොමද? අපි 2100ේ වර්ග 2100ේ වර්ගමූලය තමයි අපි පාවිච්චි කරන්නේ මේ වෙලාවේදී. හරි. 2100ේ වර්ගමූලය. ඉතින් අපිට පුතේ දැන් අපි දන්නවා වර්ගමූල ලකුණේ අදහස මොකක්ද කියලා පොඩ්ඩක් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන. වර්ගමූලය කියලා කියන්නේ අපි තුමුගේ x ගේ මූලය කියලා. x ගේ මූලය කියන්නේ පුතේ x ගේ භාගේ බලය කියන එක. x ගේ වර්ගමූලය කියන්නේ x ගේ භාගේ බලය. ඒතොර ඕනම සංඛ්‍යාවක වර්ගමූලය කියන්නේ පුතේ ඒකේ භාගේ බලය. ඒ කියන්නේ 2100 වර්ගමූලය කියන්නේ 2100 භාගේ බලය. රයිට්. එහෙනම් අපි බලමු පුතේ අපේ කැල්කියුලේටර් එක පාවිච්චි කරලා මේක කොහොමද හොයාගන්නේ කියලා. රයිට්. එතකොට පුතේ අපිට ඕනේ 2100 වර්ගමූලයනේ. රයිට්. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? එතකොට අපි මුලින්ම 2100 වර්ගමූලය ගන්න නම් අපි හරි මෙන්න මේ වර්ගමූල ලකුණ තියෙන කී එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ මූල ලකුණ එනවා. ඊට පස්සේ පුතේ අපිට ඕනේ 2100නේ. 2100 මෙතන ටයිප් කරන්න. දැන් අපේ සමාන ලකුණ ඔබන්න. ඔබට ලැබෙනවා පුතේ 2100 වර්ගමූලය 45.825275. ගොඩක් දශම ස්ථාන ලැබෙනවා. අපිට දශම ස්ථාන 3කට මේක තිබ්බනම් ඇති. හරි. රයිට්. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේකේ අගේ හොයාගන්න පුළුවන් පුතේ. එතකොට අපිට අගේ එනවා x සමානයි 45.825275
දෙකයි පහයි හත තියෙන්නේ මම 8යි 2යි 6 විදිහට වටේලා ගන්නවා මේක අපිට වර්ග සෙන්ටිමීටර වලින් දෙන්න නම් මේක සෙන්ටිමීටර වලින් එන්නේ 45.8යි 2යි 6යි කියලා එනවා 2100 වර්ගමූලයේ අගය රයිට් එතකොට මේ කැල්කියුලේටර් එක අපි පාවිච්චි කරලා මේ විදිහට පහසුවෙන් වර්ගමූල අගයන් හොයන්න පුළුවන් දැන් ඊළඟට මම කතා කරනවා මේක පොදේ වර්ගමූල අගයන් හොයනවටත් වඩා මේකේ වැදගත්කම තමයි අපිට ඝනමූල සංඛ්‍යාවක 4න් එකේ බලේ දැන් මේ මේ වගේ හරිද උදාහරණයක් විදියට දැන් අපිට තියෙනවා පොතේ මෙන්න මෙහෙම x ගේ ඝනමූලය ඒ කියන්නේ මෙන්න මෙහෙම x තියෙනවා ඝනමූලය ඒතර අපි දන්නවා මේ කොක්ක ඇතුලේ අපි 3 ලියනවා ඒකේ තේරුම x ගේ ඝනමූලය හොයන්න වර්ගමූලය එහෙම නෙමෙයි හරි එතකොට පොතේ x ගේ ඝනමූලය කියලා කියන ඇත්තටම පොතේ x ගේ 3න් එකේ බලේ x ගේ 3න් එකේ බලේ දැන් මේ වගේ ගණනය කිරීමුත් අපිට මේකෙන් පහසුවෙන් කරන්න පුළුවන් ඒ වගේම පුතේ මේ කොක් ඇතුලේ ඕන සංඛ්‍යාවක් දැන් හිතන්න x ගේ මෙතන දින අපිට 4 එතකොට මේක ඇවිල්ලා x ගේ දැන් මෙතන මේ කොක් ඇතුලේ 4 තියෙනවා ඒ කියන්නේ පුතේ x ගේ 4න් එකේ බලේ මේ විදිහට අපිට පුතේ ඕනම මූලයක් හොයන්න මේ කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න පුළුවන් රයිට් මම මේකට ඔයත් එක්ක හදන්න පුංචි ගාණක් යොදා ගන්නවා අපි ඝනමූලය හොයන විදිහක් බලමු මේ කැල්කියුලේටර් එක දැන් සාමාන්‍ය කැල්කියුලේටර් එක නැති නමුත් මේ සයන්ටිෆික් කැල්කියුලේටර් එකේ තියෙන මෙන්න මේ විශේෂ පහසුකම මෙන්න මේ ඝනමූල අගයන් හොයන්න හරි එතකොට මම ඒකට යොදා ගන්නවා මෙන්න මෙහෙම ගාණක් පුතේ මෙන්න මේක තමයි අපේ ගාණ මෙන්න මෙහෙම තියෙනවා ඝනකයක පරිමාව ඝන සෙන්ටිමීටර් 650ක් නම් එහි පැත්තක දිග සොයන්න කියලා අපිට කියනවා. හරි. ඝනකයක පරිමාව 650යි ඝන සෙන්ටිමීටර් නම් එහි පැත්තක දිග සොයන්න. පුතේ මෙන්න මෙහෙම තියෙනවා ඝනකයක්. ඝනකයක් කියන්නේ අපි දන්නවනේ නේ ඝනකයක්. හරි. ඝනකයක් කියලා කියන්නේ හැම පැත්තක දිගවල ඔක්කොම සමානයි. රයිට්. මේකට තමයි අපි කියන්නේ ඝනකයක් කියලා. අපිට දෙනවා පුතේ මේකේ පරිමාව 650යි ඝන සෙන්ටිමීටර් කියලා. අපිට කියනවා මේකේ පැත්තක දිග හොයන්න කියලා. හරි. මම දැනට පුතේ මේකේ පැත්තක දිග x කියලා දාගන්න. එතකොට මේකත් x, මේකත් x, මේකත් x. දැන් අපි දන්නවා කොහොමද ඝනකයක පරිමාව හොයන්නේ. ඝනකයක පරිමාව සමානයි පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. ඒ කියන්නේ පුතේ දැන් මේකේ පරිමාව අපිට මෙයාලා දීලා තියෙනවනේ 650යි කියලා. පැත්තක දිග මං x කියලා නේ ගත්තේ එහෙනම් x වැඩි කිරීම x වැඩි කිරීම x එතකොට පුතේ අපිට එන්නේ x ඝනය සමානයි 650යි කියලා. එහෙනම් අන්න මේ වෙලාවේදී අපි x හොයන්න ඝනමූලය පාවිච්චි කරන්න ඕනේ. හරි. එතකොට පුතේ අපි x හොයන්නේ කොහොමද එහෙනම්? මෙන්න මම මෙහෙම ලියනවා x සමානයි ඝනමූලය දාන්න ඕනේ 650ට. එතකොට පුතේ මෙන්න මෙහෙම ඔන්න ඔහොම අපි ලියලා ඒක ලියලා පෙන්නනවා. එතකොට x ගේ ඝනමූලය දැම්මනම් අපිට මේ ඝනකයේ පැත්තක දිග හොයාගන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි බලමු මේ කැල්කියුලේටර් එක පාවිච්චි කරලා මේ ඝනමූලය ලේසියෙන් හොයාගන්නේ කොහොමද කියලා. දැන් බලන්න පුතේ මේ කැල්කියුලේටර් එකේ මෙතන වර්ගමූල ලකුණ තියෙනවා. වර්ගමූල ලකුණ තියෙනවා. ඊට එහා පැත්තෙන් ඔයාට පේනවා ඇති මෙන්න මේ වගේ x ගේ වර්ගය කියලා පදයක් තියෙනවා. ඒකෙන් අපි වර්ග හොයන්න පාවිච්චි කරන්නේ. ඊට එහා පැත්තේ තියෙනවා මෙන්න මේ වගේ ඉහළට තියෙන ඊ හිසක් වගේ කොටසක් තියෙන කී එකක් ඔයාට පේනවා. හරි. පුරුද එතකොට දැන් ඒක උඩ ඔයාට පේනවද මෙන්න මේ කී එක මේ ඊ තලයක් වගේ තියෙන කී එකේ ඒකේ මූල උඩ කහ පාටින් තියෙනවා පුතේ මූල ලකුණ ඇතුලේ x කියලා එකක්. ආරයිට්. අන්න ඒක තමයි ඝනමූලය හොයන්න අපි භාවිතා කරන කී එක. රයිට් එතකොට දැන් ඔයාට ඕනේ x ගේ ඒ කියන්නේ ඝනමූලය ඒ කියන්නේ 3න් එකේ බලය හොයන්නනේ රයිට් එතකොට අපි කරන්නේ පුතේ එහෙනම් අපිට ඒක ඇක්ටිවේට් කරගන්න අපි එතකොට අපිට ඕනේ හරි එහෙනම් මුලින්ම ඝනමූලයනේ හොයන්න ඕනේ එහෙනම් 3 අපි මුලින්ම 3 එකපාරක් ඔබලා ඊට පස්සේ පුතේ අපි shift එක ඔබලා shift එක ඔබන්න මොකද අපිට මෙන්න මේකේ ඝනමූලය කියන එක තමයි සක්‍රිය කරගන්න ඕනේ එතකොට අපි shift එක ඔබලා මේකේ බුවම අන්න එතකොට දැක්කද කොක්ක ඇතුලේ 3 තියෙන එක තමයි මේ වැදිලා තියෙන්නේ. හරි. එතකොට හරි. දැන් එතකොට එහෙනම් ඕනේ ඝනමූලයේ කීයේ ඝනමූලයේද? 650 සමානයි අපිට උත්තරේ නෝ පුතේ 8.662 කියලා. රයිට්. එතකොට මේකේ උත්තරේ එන්නේ කීයද එහෙනම්? මේකේ උත්තරේ අපිට එනවා x ගේ අගය කියන 650 ඝනමූලය 8.662 මේක අපි ගත්තේ සෙන්ටිමීටර් ඝන සෙන්ටිමීටර් නම් එහෙනම් මේක පැත්තක දිග සෙන්ටිමීටර් රයිට් ඉතින් ඔන්න ඔය විදිහට
ගණමූලයේ විතරක් නෙමෙයි පුතේ. 4න් 1ේ බලය වුණත් මේ විදිහට ඕනම සංඛ්‍යාවක 4න් 1ේ බලය, ඕනම සංඛ්‍යාවක 5න් 1ේ බලය, ඕනම සංඛ්‍යාවක 6න් 1ේ බලය. මේ විදිහ ඕනම බලයක් අපිට මෙන්න මේ කැල්කියුලේටර් එක පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. රයිට්. එහෙනම් ඔන්න අද පාඩම මෙතනින් ඉවර වෙනවා. ඉතින් එහෙනම් අද අපි කතා කරේ කොහොමද ඝනමූලාගයන්, වර්ගමූලාගයන්, කියන්නේ ඕනම මූල සංඛ්‍යාවක් මූලාගයක් කොහොමද මේ අපේ මේ FX991MS second edition calculator එක පාවිච්චි කරලා හොයාගන්න කියලා. රයිට්. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් හැමෝටම සුබ දවසක්. මගේ නම සඳුන් ප්‍රියංකර.